අයිබෝන් අලුවනේ අදපි කතා කරන්න යන්නේ ධනවත් පුද්ගලයක් පීමට අනුගමනය කළ යුතු පියවර අටක් සම්බන්ධුව අපි හැමෝම කැමති සුකපුබෝ වි ජීවිතය ගත කරන්න සුකපබෝගිවාන පරිහරණය කරන්න අති නවීන නිවසක ජීවත් එන්න විදේශ සංචාරය යන්න ඒවගේ සුපිරි හෝටල්ලලින් කෑමගන්න. ඒවගේම තම අපිට අසනීපයක් වනාම ලො ලකාව ත හොද ෝස් පිල්්ලෙක්ක ගහිල්ල හොඳොම වද්‍යුරංග වෛ්‍යපතිකාර ලබාගන්න මේ සිය හැමදේම කරන්න අපිට විශාල ධනයක් ඕන එත්තකොට. අපි කොහොමද මේ ධනේ රැස් කරගන්න. අපි හැමෝම ගොඩක් මහන්සවේනා සල්ලි හම්බ කරන්න. ඒත් අපි බොහොම සුළු පිරිසක් තමා ඒ සල්්‍ය හරියට මැනේෂ් කරගන ධනමතුන් එන්නේ. හොබම කල්පනා ගලබන්න ඔබත් එක් එකට ඉගෙන ගත්ත පලාස්මේට්ලා කීදනෙක් අද දනමත්තු ද. කී දෙෙනෙක් අද දු්පද්ද එතු කොහොමද ඔබ දුප්පත්තල ඔබේ යාලුවා දනවත්තුන්නේ එකට හේතුව තමයි ඒ යාලුවාගේ මූල්ලම කළමනාකරණය අපිට වඩා බොහෝම සාර්ථකයි හන්න හේතු. තවරාද අපි කතා කරමු මෙන්න පියෝරට ඔබ හොඳට මේ විඩිය එක බලල මෙන්න මේ පියවරාට හිතර අට ගන අනුගමනය කරන්න. එතකුට ඔබය ධනවතෙක්වීම කාටවත් වලක්වන්න බැහැ. මේගේ පලවන පියවරට මවකරන්නේ. මුල්ල මෙ මසයෙන් සාර්ථකීමට තිරෙනය කිරීම. එක ඇන්න මිලේනනි දිසිෂන් එක අපේ හිත තමා හැමදේීම අපිට හිතට අපි දැඩි අධිෂ්ඨානයක් ගන්න ඕනා කැපකිරීමක් කිරීමට සූදානංවෙන් ඕනා මම ධනවත් පුද්ගලයක් වෙනවා මේ ධනය කියනදේ පාටනික අහම්බෙෙන්වත් ලක් එකටවත් ලැබෙන දෙයක් න ඒ ඒක දනවතෙක් වුණ කෙන දන්න එය කොච්චර කප කිරීම කොච්චර මහන්සයක් වනාද කියලා. එහින්ද අපි පසිිස්ටපේගයි දී අපි හිතට දැඩිය අධිස්ටානයයක් කරගන අපි මෙන්න මේ ඩිසිෂය ගන්නවන ම දනවතෙක් වෙනවා කියලා. සක නිස්ටප් එක තමා අපි සල්ලිත් එක්ක තියෙන සම්බන්ධකම සල්ලිවෙල වටිනාකම තේරුම් ගන්නවා. සමාජය දැක ඇති බොහෝ පිරිසක් අනුන්ට පෙන්න්නන්ඩ විය දංකරනවා. අන්න වශ්‍ය දේවල්ලෝට කිසිීම තේරුමක් නැතු. ඔහේ විය දංකරන්න. ඒ මනුස්සය දන්න මොනාඩ සල්ලි වේදංකරය කළේවන්. හැබයි ඒ මනුස්‍යය කවදාව දනවතෙක් වෙන්න නැහැ එයා ඇදිනදා හම්බ කරා එහෙමම ඒ ජීවිතේ එච්චරම දම අහම්බ කරන වියදකරන්න. ඒ අපි සල්ලි හැම්වලේෙන් පරියන්නේ කරන්න සල්ලිවෙල වටිනාකම තේරුම් ගන්නවා සල්වෙලින් කළයන්න පුළුවන්දේ අපි තේරුම් ගන්නවා එහෙම තේරුම් අරන්න සල්ලලට ගරුත්වයෙන් අපි සල්ලි පරිහරණය කරන්න. උහන පියවර තමයි නිශ්චිත ඉලක්කයක් තබා ගැනීම. ෆයිනෑන්සිල් ගෝල්ල එකක්තයමු. ඉලක්ක හැම්වෙලේ අභියෝ ගාත්මකයියට. නමුත් ඒක ඇදැහිල්ලක්වත් විශ්වාසයක් කත්නොවෙේ. ළඟාකරගත නොහැකිදයකුත් නොවේ එ අපිට ඇචව් කරන්න පොළු හන්දයක් එතකොට අපි මෙන්න මේ ෆයිනන්සිය ගෝල් එක ඇතුළේ අපේ දැන්තිෙන් තත්ත්වේ. එතකොට අපි කොච්චර කාලයක් ඇතුළට කොච්චර මුදල් ප්‍රමාණයක් ඉතුරු කරනවාද දැනට අපිට ලැබෙන ආදායමෙන් අපි කොච්චර ප්‍රමාණයක් ඉතුරු කරන්න ඕන ද කියන එක අපි හරියටම නිශ්චය කරන්න ඕන. ඒවගේම අපි හැමුවෙලේ මාසේ මෙන්න මේ නිශ්චිත දවසි මෙන්න මේ නය ප්‍රමාණය ඉවර කරනවා. නය කියන්නේ ධනවතෙක්වීම කකුලෙන් අදින ප්‍රධනමද හතරවන පියවර තමයි අයවයක් හදාගන්න එක. බජෙට්ට එක. අපි මෙන්න මේ බජට් එකේදී අපිට අත්‍යවශ්‍ය දේවලුයි අනවශ්‍ය දේවල් වවලට මුදල් වෙන්කරන ආකාරය හරියට අයිඩෙන්න්ටිෆයි කරගන්න ඕන අප ඩේටඩේ ලයි් එකමේන්ටේන් කරගන්න ඕන මුොදල් පමානණය අපි වෙන් කරගන්න ඕන අපි දනවතෙක් වෙන්න කියලා කවදාවත් නොකා නොබී අඳන්න පලදින්න නැතුව කොහෙවත් යන්න ඇතු සල්ල ිතුරු කරන්න ඔන්න හැ. එහෙමත් අපිට දනවතෙක් වෙන්න පුළුවන් හැබැයි ඒත් ඒ දනවත්කමේ වැඩක් නෑ ජීතය වැඩක් නෑ. අපි ජීවිතයේ යම්මට්ටමකින් විඳින්න ඕන. එහින්න අපි පචට්ටෙක් හදනකොට. ඉදිනෙදා ෆැමිලිලයි් එක ගෙවාගන්න ඕන්න ඒ අත්‍යාවසම දේවල් හරියට අයිඩන්ටිෆයි කරන්න ඒ දේවල්ලට අපේ වියදමින් වැඩිපමාණයක් වොදන්න ඕන. අනවශ්‍ය වියදං අයිඩන්ටිෆයි කරන ඒ දේවල් පුල්ලූහන් තරං අඩු කරන්න ඕන. ඒවගේම අපේ ඉතුරු කිරීම පැත්ත පුළුවන් තරං වැඩි කරගන්න ඕන්න. ගිය මාසෙම මේ පමාණය ඉතුරු කරන්න මේ මාස ට වඩා කියකරි වැඩියෙන් ඉතුරු කරන්න නතු මේ මාස ඉතුරු කරග හන්ටඩ ඊළඟ මාසේ කියක්කරි වැඩිපුර ඉතුරු කරන්නඕ. අන්න ඒ විදිට යනකොට අපිට අර ධනමතෙක් වෙන කියෙන ටාගට්ටකට ඉතාම අඩු කාලයක් ඇතුල්ත ළඟාවෙන්න පුළුවන්. පස්වන පියවර තම ආයෝජනයක් ආරම්භකිරීම. ඉන්වස්මට්. අපිට ඉන්වස් කරන්න ලොකූ සල්ලිපමාණයක් ඕන නැහැ. අපි අපේ තියෙන සල්ලිපමාණය. හරිදේ බලල ඉන්වස් කරන්න ඕන. අපි ඒවගේම මේ තියන සියලුම් මුදල් ප්‍රමාණය එකම දේට ඉන්නස් කරලා හරියන්නෙත් නෑ ඒ තියෙන මුදල් ප්‍රමාණය විවිධාකාර දේවල් වලට අපි ඉන්වස් කරන්න ඕන. ඩිපපරන් ඇසටල්ට ඉන්වස් කරණය එකෙන් අපිට ඕනාම ආර්ථික සිටුවේෂන් එක්කද ආදායම් ලබාගන්න පුළුවන්. අපිට පුළුවන් මේ සල්ලි යොදලා ස්ටොක් ගන්න පුළුවන්. බොන්ස් ගන්න පුළුවන් රිය ස්ටේර්මන් කරන්න පුළුවන් ඒයාගම අපිට කොටසක් හෑ වශයෙන් තිය ගන්නත් පුළුවන්. හත්වන පීරව තමයි තමන්ගම බිස්නස්යයක් පටන් ගැෙනම් ස්ටා ඕ1න් බින. ද මිලියනරි නෙක්ටෝ කියන බුක්යයි සඳහංගෙන ආකාරයට, ලෝක මිලිනනිස්ලාගෙන් තුනෙන් දෙකක්ම සෙල්ෆැම් ලෝයිඩ් එකන තමන්ගේම කියල බිස්්නසයක් පටන්ගරගෙන දියුණු කරගෙන ආපු මිලනිස්ලා. එතකොට අපිත් හැම වෙලේම අපේම කියල බිස්නසයක් ආරම්භ කරන්න කටයුතු කරන්න ඕන. අපි ආවටගියාට එහම ිශ්නසයක් පටන්ගරගහර යන්න හ. අපි හොඳ කේස්ට එකක් කරන්න ඕන අපි බලන්න ඕන මේ වෙලාවේ මොනමගේ දෙයක්ත අපට කන්න පුුවන් මොන වගේ බිස්නසයා පටන්ගත්තොත් අපිට බිස්නස් එක ඩිවලොප් කරන්න පුළුවන්ද හොඳ පිජ එකක් තිේදිකල අන්න එහෙම බලලා අපිත් අපේම කියලා බිස්නස්ස එක ආරම්භ කරන්න ඕන. අටවන්න පියවර තමයි ගෙට් පොපන ඩව අපි පපෙල් ලගින් ඩවයිස් කන්න න පයින් ඩවස් කෙනකින් අපිට ඩවයිස් කරන්න පුුවන් මොන දේද වෙලා ඉන්නස් කරන්න පුළුවන් මොනදේද හොඳ. කොහොමද අපි ලොස්ට එක ඇවයිට් කරන්න කොහොමද අපි තව තව අලුත් දේවල් ඉන්නස් කරන්න හොයාගන්න කියලා ඒ වගේම තමා අපි හැමවිලේම ට්‍රයි කරන්න ඕන අපිට වඩා තමාජ ඉහලංඉන්න සමාජයි සාධකුණ පුද්ගලැන් ආශයකරන් එක ඇන්න මේ අපේ දැනටි යාලුවෝ ආර්ශ්‍රී නොකරයාල හලලා නෙමෙයි අපි හැමවෙලේම අපිට වඩා දැනුමෙන් ඉහල සාර්ථකුණ ආර්ථිමි වශයෙන් සාර්ථකුණ කට්ටේව ආර්ශ්‍යය කරන්න. එවිට අපිට විශාල දැනුමක් අපිට ලබා ගන්න පුළුවන්. ඒඒ කොහොමද සාර්ථක වන්නේේ ඒ අයට මොනවාදආපු ගැටලු ඒය කොහොම දේ දේවල්ලට පේස් කරේ අන්නඒ වගේ දේවල් අපිට ලබා ගන්න පුලො. හෙම ග්‍රැබ් කරගන්න නොලේචික අපිට ගැටලුව නෙලාට අපි ඒ ගැටල් විසඳගන්න අපිට පාවිච්චි කරන්න පුළුව. කරුණුවට හරියට අනුගමනය කරොත්. බටත් පුලුවහන් නොදුරුවනාගතයේ දීම හොඳ දනවත් පුද්ගිලයකු වෙන්න. ඒගේ ඔබ හොඳට මතක තියාගන්න ඕනා ඔබ මෙස රැස් කරගන්න ධනේ ඔබගේ සුබසිද්ධිය සඳහා පමණක් භාවිත කරන ඕන ඒ ධනන්නේ රැස්කිරීමෙන් ඇති විශාල ප්‍රතිඵලයක් නැහැ. ඔබ පුළුවන්තරන්දන්නන්න දුප්පත්තායට උදෝ කරන්න සමාජයට ධනාත්මක චින්තනයක් ලබා දෙන්න. එවිට ඔබට හතවධනෙ කලාගනේ.